ඔයා නිකමට මෙහෙම හිතන්න. ඔයා ගමන් කරන්නේ BMW එකක හරි Benz එකක හරි. ඔයාගේ නිවස ඉතාමත්ම සුඛෝපභෝගී නිවසක්. ගෙවල්වල කර්මාන්ත ශාලාවල වැඩ කරන්නේ පිට රටින් මෙහාට ඇවිල්ලා. අපි මේ කියන්නේ දවල් හීනයක් ගැනද කියලා ඔයාලා හිතනවා ඇති. නමුත් ඇත්තට මෙහෙම නෑ. අපි මේ කතා කරන්නේ දේශපාලුවන් විසින් විනාශ කළ ලංකාවේ අනාගතය ගැන. මොකද ලංකාව ලෝකයේ ධනවත්ම රටවල් 10 අතරට ගෙන එන්න පුළුවන් බලවත් පදාර්ථයක් මේ වෙනකොටත් ලංකාවෙන් හම්බ වෙලා තියෙනවා. ඇත්තටම කිව්වොත් පදාර්ථ එකක් නෙවෙයි, පදාර්ථ දෙකක්. ඉතින් මොනවද මේ පදාර්ථයන් දෙක? වීඩියෝ එක පටන් ගන්න කලින් අපි ඔයාලට කියනවා, අපි මේ කියන කාරණා බොරුවක් කියලා හිතනවා නම් විද්‍යාව හොඳටම දන්න කෙනෙක්ට කියලා මේ වීඩියෝ එක පෙන්නලා අහන්න මේ කියන්නේ ඇත්තද කියලා. එහෙම නැතුව මේවා බොරු කියලා කමෙන්ට්ස් දාලා ඔයා විසින් ඔයාම චාටර් වෙන්න එපා. ඉතින් වීඩියෝ පටන් ගන්න කලින් අපි කූඹියෝ කතාවේ පුංචි කොටසක් කියනවා. කූඹියෝ එකේ කොටසක් මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා ඔයාලා බලනවා ඇති. නමුත් ඒක තේරුම් ගන්න නම් ඔයාට මේ වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න වෙයි. තේරුනේ නැතිනම් දෙපාරක් තුන්පාරක් හරි මේ වීඩියෝ එක බලන්න වේවි. කූඹියෝ එකේ එක තැනකදී ටිරාන් ඇතුළු මැර කණ්ඩායමක් ජෙහාන්ව මරන්න අරගෙන යනවා. හැබැයි ජෙහාන් ආපහු නිවසට එන්නේ මරන්න ආපු මැර කණ්ඩායම දනගස්සලා. හැබැයි ඒක හැම වෙන්නේ ෆිල්ම් වල පෙන්නනවා වගේ ජෙහාන් කියන්නේ හොඳ ෆයිට් කාරයෙක් හින්දා නෙවෙයි. ජෙහාන් මේ වැඩේ කරන්නේ ඔහුගේ තියුණු මොළය භාවිතා කරලා. ඒකෙදි ජෙහාන් ටිරාන්ට මෙහෙම කතාවක් කියනවා. උඹ හිතුවද මේක ඇමරිකාව කියලා? කඩේ ගිහින් බඩු ගන්නවා වගේ වෙපන්ස් ගන්න. කතාව බලපු අයට නම් මේ කෑල්ල හොඳටම මතක ඇති. ජෙහාන් මෙතනදි කියන්නේ පිටරටවල් වල කරන දේවල් මෙහෙ කරන්න අමාරුයි කියලා. එහෙම කරනවා නම් කරන විදිහක් තියෙනවා. මොකද මේක ලංකාව. කොහොම හරි වීඩියෝ එක දිගටම බලන්න. මේ කොටසයි වීඩියෝ එකට සම්බන්ධ වෙන්නේ කියලා වීඩියෝ එකේ මැදදී ඔයාට තේරෙයි. කොහොම හරි අපි නැවතත් මේ බලගත්තු පදාර්ථයන් දිහාට හැරුණොත් ලෝකයේ තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. යුදමය වාතාවරණයක් තමයි මේ වෙනකොටත් තියෙන්නේ. ඉතින් ඉතාමත්ම වේගෙන් ලෝකය පුරා දියුණු ආයුධ බිහි වෙනවා. මේ ආයුධ නිර්මාණය කරන කතාව ගැන කියනකොට කතා නොකරම් බැරි දෙයක් තමයි ටයිටේනියම් කියලා කියන්නේ. හැබැයි මේ ටයිටේනියම් නිකම්ම හදන්න බෑ. ඒකට ඕන කරනවා ඉල්මනයිට් සහ රූටයිල්. ඒ වගේම නියෂ්ටික බෝම්බ හදන වැඩේ ගැන කතා කළොත් යුරේනියම්, ප්ලූටෝනියම් වගේ නියෂ්ටික ඉන්ධන වලින් තමයි මේවා නිර්මාණය කරන්නේ. හැබැයි ඉතින් මේ නියෂ්ටික ඉන්ධන ගබඩා කරන්න ඕනේ. ඒකට අපිට ඕන කරනවා සර්කෝන්. ඉතින් ඔයාලා දන්නවද මේ ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන් තුනම තියෙන තැනක් ලංකාවේ තියෙනවා. ඒ තමයි පුල්මුඩේ ඛනිජ නිධිය. හැබැයි මේකෙන් අපි තාමත් ප්‍රයෝජන අරගෙන නැහැ. යම් ප්‍රතිශතයක් ඉතාමත්ම සොච්චම් මුදලකට අපි මේ වෙනකොට පිටරට යමින් ඉන්නවා. ඒ වගේම අපිට මේ රටේදීම මේවා භාවිතා කරලා ටයිටේනියම් ඩයොක්සයිඩ් බවට පරිවර්තනය කරගත්තොත් අපිට අතිවිශාල මුදලක් හොයාගන්න පුළුවන්. හැබැයි මේ ක්‍රියාවලියට යම්කිසි මූලික ප්‍රාග්ධනයක් අපිට යොදවන්න වෙනවා. හැබැයි හොඳම වැඩේ මොකක්ද කියලා දන්නවද? අපි මේ කියන්නේ අපිට වාර්තාවුණු සිදුවීමක්. එක වතාවකදී මෙච්චර වටින පුල්මුඩේ ඛනිජ නිධියෙන් වැලි ජාවාරම්කරුවන් වැලි සොරකම් කරගෙන යනවා. ඊට පස්සේ ඛනිජ වැලි සංස්ථාවේ සභාපතිනිය ඇතුළු සේවකයන් පිරිසක් මේකට විරුද්ධ වෙලා තියෙනවා. හැබැයි මේකට දේශපාලකයන් සහ මැරයන් බාධා පමුණුවලා තියෙනවා. දැනටමත් මේ වගේ දේවල් සිද්ධ වෙනවද දන්නේ නැහැ. ඒ වගේම අපිට තොරතුරක් වාර්තා වුණා. දැනට මේ වැලිජාවාරම් පිටිපස්සේ පැත්ත මාරු කිරීමට දක්ෂ දේශපාලකයෙක් ඉන්නවා කියලා. ඔහු දැනටමත් මේකෙන් ලොකු කොමිස් මුදලක් ගන්නවා වගේම ඔහුට අදහසක් තියෙනවා කියලා මේක පිටරට සමාගමකට ඉතාමත්ම අඩු මුදලකට විකුණන්න. ඉතින් මේක ඇත්තනම් ඔවුන් මේ විනාශ කරන්නේ ඔයාලා අපිට කෙසේ වෙතත් අපේ අනාගත පරම්පරාවට හරි කලින් කිව්වා වගේ සැපවත් ජීවිතයක් ගෙන යෑමේ අනාගතයයි. කොහොමුණත් ඒක තමයි ඇත්ත කතාව. දැන් අපි කතා කරමු අනිත් පදාර්ථය ගැන. අනිත් එක තමයි ග්‍රැෆීන් කියලා කියන්නේ. ඇන්ඩ්‍රේ ගේම් කියන විද්‍යාඥයා සහ කොන්ස්ටන්ටින් නොවෙස්ලෝ කියන විද්‍යාඥයා 2014 වර්ෂයේදී ග්‍රැෆීන් සොයාගන්නවා. මේක කොච්චර ලොකු සොයාගැනීමක්ද කියලා කියනවා නම් 2010 මේ වෙනුවෙන් භෞතික විද්‍යා නොබෙල් සම්මානය පවා ඔවුන්ට ලැබුණා. මොකද දන්නවද මේ සොයාගැනීම තමයි ලෝකේ ඊළඟ පිම්ම බවට පත් වෙන්නේ. නමුත් එහෙම ග්‍රැෆීන් කුඩා පරිමාණයෙන් කරන්න පහසු වුණාට විශාල පරිමාණයෙන් කරනකොට මේකේ ප්‍රායෝගික ගැටලු විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් මේක වැදගත් සොයාගැනීමක් නිසා වැඩේ නිකන් අතාරින්න බැහැ. ඉතින් විද්‍යාඥයෝ අවසානයේට හොයාගත්තා මේක මහා පරිමාණයෙන් නිපදවන්න පුළුවන් ලංකාවේ තියෙන මිනිරන් පාවිච්චි කළොත් කියලා. ග්‍රැෆීන් කියන්නේ කාබන් වලින්ම නිර්මාණය වුණු 40 තරයක්. මිනිරන් වල ප්‍රධානම තැනුම් මේකකයේ තමයි ග්‍රැෆීන් කියලා කියන්නේ. මෙම ග්‍රැෆීන් ඉතාමත්ම ශක්තිමත් වනවා. කොච්චර ශක්තිමත්ද කියලා කියනවා නම් ග්‍රැෆීන් වල නිර්මාණය කරන ලද කඩදාසියක් උඩ අලිය කිටගෙන හිටියත් ඒ බර දරාගන්න පුළුවන්. ඒ වගේම තාප සන්නායකතාවය, විද්‍යුත් සන්නායකතාවයත් ඉතාමත්ම ඉහළයි. ඒ වගේම ඉතාමත්ම සැහැල්ලුයි.
ඒ නිසා අදාහගත නොහැකි විශ්මිත නිර්මාණ කරන්න පුළුවන්. කොටින්ම කියනවා නම් ඔයාගේ අතේ තියෙන ජංගම දුරකථනය ග්‍රැෆීන් වලින් නිර්මාණය කළොත් මේක ඉතාමත්ම සැහැල්ලු සහ ශක්තිමත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඉතාමත්ම වේගවත් පරිගණක, කාර්යක්ෂම සූර්ය පැනල, සුපිරි දාරිත්‍රක ගුවන් යානා සහ අභ්‍යවකාශ යානා එකී මෙකී නොකේ ගොඩක් දේවල් සඳහා අපිට මේ ග්‍රැෆීන් යොදා ගන්න පුළුවන්. ඒ වගේම අනාගතයේ යුද ආයුධ ඔක්කොම ග්‍රැෆීන් මත පදනම් වෙලා නිර්මාණය වනු ඇති. කොටින්ම කියනවා නම් සමහර විද්‍යාඥයන් පවසන විදිහට 2030න් පස්සේ ලෝකයේ අනාගතයේම රැඳිලා තියෙන ග්‍රැෆීන් මතයි. දැනටමත් ග්‍රැෆීන් ඉතාමත්ම ඉහළ මිලක් යටතේ ලෝක වෙළඳපළේ අලෙවි වෙනවා. ඒත් ඔයා දන්නවද, අපි ඉතාමත්ම අඩු මුදලට මිනිරන් පිටරටට යවනවා. අපි මේ මිනිරන් ටොන් එකක් විකුණන්නේ ඩොලර් 2000ක් වගේ මුදලකට. ඒ කියන්නේ මිනිරන් කිලෝ 1000ක් විකුණන්නේ ඩොලර් 2000කට. නමුත් ඔයා දන්නවද ග්‍රැෆීන් කිලෝ එකක මිල කීයද කියලා? කිලෝ එකක් ඩොලර් 5000ක් පමණ වනවා. ඉතින් අපි අපේ මිනිරන් ග්‍රැෆීන් නොකිරීම තුළ ලැබෙන්නට තියෙන අතිවිශාල මුදලක් අහිමි කරගන්නවා. මේ වැඩේ කළොත් අපිට ඩොලර් කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි මේ හැම වැඩකටම මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා. ඉතාමත්ම සරලව කියනවා නම් ලංකාවේ තියෙන මිනිරන් සහ ඛනිජ වැලි හරියට කළමනාකරණය කරගත් තොත් ඉතාමත්ම ඉක්මනින් අපිට ලෝකයේ පෝසත්ම රටවල් 10 අතරට එන්න පුළුවන්. හැබැයි අපිට ගැටලු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මූලික ප්‍රාග්ධනය. මූලික ප්‍රාග්ධනය කිව්වට මේක ටිකක් ලොකු මුදලක්. හැබැයි අපි මේ ගාන මීට කලිනුත් වියදම් කරලා තියෙනවා. කොටින්ම කියනවා නම් අපිට නෙළුම් පොකුණ සහ මත්තල ගුවන් තොටුපළ සඳහා ගිය මුදල් අපි මේවට ආයෝජනය කළා නම් අද වෙනකොට නෙළුම් පොකුණු එකක් නෙවෙයි එකට 10ක් හදන්න අපිට තිබුණා. එහෙනම් අද ජීවන වියදමත් වැඩි නැහැ. ඒ වගේම ඉන්ධන මිලත් වැඩි නැහැ. පෝලිම් යුගයකුත් එන්නේ නැහැ. පෝසත් වෙන එක කෙසේ වෙතත් මේ ආර්ථික අවපාතයට වැටෙන්නේ නැතුව කාලා බීලා හරි ඉන්න තිබුණා. එහෙනම් මොකක්ද අපිට උණු වරද? අපි ණය ගත්ත තමයි. හැබැයි අපි ණය ආයෝජනය කළේ වැරදි තැනක. ඊළඟට අපි කතා කරන්නේ දෙවනි ගැටලුව ගැන. අපිට හරිහමන් නායකත්වයක් නැහැ. ඔයාලා විතරක් නෙවෙයි අපිත් අරගලයත් එක්ක හිටියා. නමුත් අපි එක දෙයක් දැක්කේ නැහැ. ඒ අරගලය තුලින් අලුත් නායකත්වයක් නැගීගෙන එනවා. හොඳයි, දැන් තමයි පොයින්ට් එක. නිර්පාක්ෂික අරගලයට මොකටද නායකත්වයක්? දැන් තමයි කොම්බියෝකේ දෙබස ඕන වෙන තැන. මේක ඇමරිකාවවත් බ්‍රිතාන්‍යවත් නෙවෙයි. මේක ලංකාව. එහෙම සටන් කළා එහෙ ජයගත්තට මෙහෙ ඒ විදියට හරියන්නේ නැහැ. මොකද අපිට ඕනේ නායකයෙක්. අපි සිංහල මිනිස්සු. අපි අවුරුදු දහස් ගානක ඉඳන් හැදිලා තියෙන්නේ නායකයෙක් යටතේ වැඩ කරන්න. නායකයෙක් යටතේ වැඩ කරනවා කියන්නේ වහලෙක් වෙන එකට නෙවෙයි. අපි විතරක් නෙවෙයි, චීනයත් එහෙමයි. ඒ වගේම රුසියාවත් එහෙමයි, ඉන්දියාවත් එහෙමයි. කොටින්ම කියනවා නම් ආසියානු රටවල් වල විශේෂත්වයක් තියෙනවා. අවුරුදු දහස් ගණනාවක් තිස්සේ අපේ ජානවලටම කාවැදුණු දෙයක් තියෙනවා. අපිට නැගිටින්න නම් නායකයෙක් ඕනේ. කොහොමුණත් ලංකාවේ පටන් ගන්න පුළුවන් මේ ව්‍යාපෘති ගැන ඔයා හිතන්නේ මොනවද? ඒව කරොත් අපි සාර්ථක වෙයිද? එහෙම නැතිනම් අපි අසාර්ථක වෙයිද? මේ ගැන ඔයා දරන අදහස අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අපි මේ වගේම අලුත්ම වීඩියෝවකින් හම් වෙන බලාපොරොත්තුෙන් අදට සමු අරගෙන යන්නට තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන්ම පහලින් තියෙන රතු පාට බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම පුංචි බෙල් අයිකන් එක ක්ලික් කරොත් අපි අලුතෙන් වීඩියෝවක් දාපු ගමන් ඔයාලඟට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු. සීලම දෙනාට සුබ දවසක්.